ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති අපි අදහදන්න යන්නේ මොකද්ද කියලා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ විදියට බැලුන් එකක් උඩ යන්න හදාගන්නේ කොහොමද කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. එහෙමනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකේ thumbnail එකේ මම සඳහන් කරා සබන් හදපු කෙනෙක්ට මේක විශේෂයි කියලා. එහෙම සඳහන් කරේ සබන් නිෂ්පාදනයට අවශ්‍ය නාමද්‍රව්‍යයක්මයි මේ වැඩේටත් ඕනි වෙන්නේ. ඉතින් බමත් සබන් නිෂ්පාදනයට යොදාගත්ත කෝස්ටික් සෝඩා වල ඉතුරු කෝස්ටික් සෝඩා වලින් තමයි මේ බැලුන් එක හදාගන්නේ. අපිට ඕනි වෙන්නේ කෝස්ටික් සෝඩා. මේක හාඩ්වෙයාර් එකෙන් මිලදී ගන්න පුළුවන් කෝස්ටික් සෝඩා කිව්වහම, නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා තමයි අපි විද්‍යාත්මකව හඳුන්වන්නේ. මගේ නම් කෝස්ටික් සෝඩා ටිකක් දිය වෙලා තියෙන්නේ ටික කාලයක් වෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වෙලේට. ඉතින් කෙනෙක් කැමති නම් සබන් නිෂ්පාදනය පිළිබඳ දැනගන්න මම ඒකේ කාඩ් එකක් දාන්නම්. ඔයාලට ඒකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් කොහොමද සබන් නිෂ්පාදනය කරන්න කියලා. එහෙමනම් අපි බලමු මේ ගෑස් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට මේ විදිහට වීදුරු බෝතලයක් ඕන වෙනවා. මේ බෝතලේට පොඩියට කෑලි වලට කපාගෙන මම මේ වගේ ඇලුමිනියම් පටි කිහිපයක් දාගන්නවා. බෝතලේ සාමාන්‍යයෙන් අඩිය පේන්නේ නැති වෙන්න ඇලුමිනියම් පටි ටික දාගන්න. ඊට පස්සේ මේ විදිහට මම කෝස්ටික් සෝඩා ටික දාගන්නවා. ඉතින් මේක බලන ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. මම මේ ඉල්ලීම සබන් නිෂ්පාදනය කරන වීඩියෝ එකනොත් ඉල්ලුවා. මොකද අපි මේකේ අමුද්‍රව්‍යයට යොදා ගන්න කෝස්ටික් සෝඩා ටිකක් සැර නිසා අපේ ඇහැකට හරි විසික්ුණොත් ඒක හානිදායකයි. ඉතින් එහෙම දෙයක් නොවෙන්න ආරක්ෂාව කියන දේ මූලික කරගෙන තමයි අපි මේ දේ කරන්න ඕනේ. ෆේස් ෂීල්ඩ් එකක් තියෙනන් දාගෙන ඒ වගේ ආරක්ෂක දේවල් පිළිපදිමින් මේ දේ කරන්න. ඒ වගේ පොඩි ළමයේ මේ දේ කරන්න යනවා නම් වැඩිහිටියෙක්ගේ උපදෙස් ඇතුව මේ දේ නිර්මාණය කරන්න. ඒකත් මං මතක් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කෝස්ටික් සෝඩා දාගත්තට පස්සේ බෝතලෙන් භාගයක් වගේ වෙනකන් වතුර දාගන්න. බෝතලෙන් භාගයකට වගේ වෙන්න තමයි වතුර දාගන්න ඕනි. දාගත්තට පස්සේ ඔයාට පුළුවන් බැලුන් එක මේ බෝතලේ කටට දාගන්න. දැන් මේ ක්‍රියාවලිය ප්‍රතික්‍රියා කරන්න ගත්තට පස්සේ ටිකක් වීදුරු බෝතලේ රත් වෙන්න ගන්නවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ වතුර භාජනයකට බෝතලේ තියාගන්න දාගන්න. මේ හයිඩ්‍රජන් ගෑස් එක ටිකක් පිරෙන්න වෙලා යනව. සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් වගේ කාලයක් යයි. එතකන් ඔයාලට පුළුවන් මේ විදිහට වීදුරුවේ රත් වීම අඩු කරගන්න. වතුර භාජනයකට වීදුරුව දාලා තියාගන්න.
ඊට පස්සේ මම මේ වගේ නූලක් භාවිතා කරලා බැලුන් එකේ ගෑස් එක පිටට එන්නේ නැති වෙන්න ගැට ගහ ගන්නවා. ඉතින් අපේ හයිඩ්‍රජන් බැලුන් එකේ නූල ගැට ගහගෙන ඉවරයි. මට ඉතින් මේක උඩ යවන්න ලෝබයි ඇත්තටම. ඉතින් ඒ හින්දා මම නූලක් ගැට ගහගත්තා ආයි ගන්න ඕන හින්දා. අපි යවලම බලමු මොන වගේ දුරක් යනවද කියලා. ඔයාලට පේනවා ඇති ගොඩක් දුර යනවා. ඉතින් මේ වගේ අලුත් අලුත් වීඩියෝස් ගොඩක් ඔයාලට ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.